પાસે બ્રેક કે પાસે આપી સંબંધ વેનો અસંખ એક મોડિફાઈડ સેગમેન્ટ એકટ આયન લેસ્ટલા તીને અસંખ કોતનિંદ આપી પટંગ ગන්නේ મોકદ મે વાહને મેક સમયર હોન્ડા ફિટ એક જીપી 1 කියන એક યર ઓફ મેન્યુફેક્ચર મેક 2011 ઇદલા 15 વગે વેનકં આવા මේකට මේ ඇත්තටම මේකේ මේ ෆීට් එකේ ආවා RS කියලා වර්ෂන් එකක් සමීර. ඉතින් අපි RS එකක් විදිහට තමයි මේක මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. හා. ඕකේ. හරි. අපි පොඩ්ඩක් කායක මොකද්ද කියන දේ දැන් දැනගත්තා. චුට්ට බල්ලෙමුකෝ අපි. ඒ අසංග අපි එහෙමනම් මොඩිෆිකේෂන් එක පටංගමු ඔරිජිනල් මේ කායකේ තිබ්බ විදිහ සහ වෙනස් වෙච්ච දේවල් මට එකින් එක පැහැදිලි කරලා දෙන්න. ඔව් සමීර මේකේ ෆ්‍රන්ට් බම්ප් එක අපි ඔරිජිනල් බම්ප් එක තියාගෙනම තමයි මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. ආ මේ මෙතනට එනකන් මේ බොඩි කිට් එක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. මම ඒක මේකේ බොඩි කලර් එකත් ඔරිජිනල් pearl white ඇවිල්ලා තිබ්බේ. ෆ්‍රන්ට් බම්ප් එකේ මේ බොඩි කිට් එක පොඩ්ඩක් හයිලයිට් කරගත්තා මේ මැටලික් බ්ලැක් එකක් පාවිච්චි කළා. එතකොට සමීර මේකේ ඩේ රනින් ලයිට්ස් පාවිච්චි කරලා තියෙනවා. ෆොග් ලෑම්ප්ස් පාවිච්චි කරලා තියෙනවා. ඔරිජිනල් හෙඩ් ලයිට් තිබ්බ ඒවමනේ. ඔව් ඒ ඔරිජිනල් හෙඩ් ලයිට්ස්. එතකොට මේ ෆ්‍රන්ට් ග්‍රිල් එක මේකට මේ මුගන් ග්‍රිල් එකක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඕකේ. ඒ දේ තමයි ඔයා ෆ්‍රන්ට් කරලා තියෙන ඇපියරන්ස් එක ඇපියරන්ස් එකට කරලා තියෙනවා. කරලා තියෙන්නේ. ඊට පස්සේ ටයර්ස් වෙනස් කරලා රිම් සයිස් 16 රිම් සයිස් එකත් සමීර ඔරිජිනල් RS එකට එන වීල් සෙට් එකම අපි මාරු කරලා දාලා තිනවා. හරි. මේකේ සාමාන්‍යයෙන් ඇවිල්ලා තිබ්බේ 15 රිම් සයිස්. අපි සයිඩ් කර්ටන්ස් පාවිච්චි කරලා තිනවා. එතකොට හයිලයිට් වෙන්න මොන හරි මේ කලර් ස්ටිකර් ස්ටිකර් කරලා තිනවා. වයිට් එකත් එක්ක මැච් වෙන විදිහට සමීර රෙඩ් ස්ටිකර් කරලා තිනවා. අනිත් එක බොඩි බොඩි ස්ටිකර් එක්කත් ඔරිජිනල් RS ස්ටිකර් එකක් අපි පාවිච්චි කරලා තිනවා. සයිඩ් කර්ටින් දෙකත් සමීර මේ කලර්ස් දෙකකින් පාවිච්චි කරා. එතකමරියා ස්පොයිල් එක පාවිච්චි කරලා තියෙනවා. මුගන් ස්පොයිල් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. හරි. රෙය බොඩි කිට් එකක් සමීර. ස්ටිකර්ස් අපි ගත්තා මේ කාබන් ෆයිබර් ඇෆෙක්ට් එකක් කරන් තියෙනවා සමීර. ඒක ඕන රිමූව් කරන්න පුළුවන් වෙන විදිහට තමයි. ඔව්. ඕකේ. අපි මට කියන්නේ රිය ඇපියරන්ස් රෙය වෙනස් කරපු දේවල්. රෙය ඔරිජිනල් බම්පර් එකම තියාගෙන තමයි මේ මොඩිෆිකේෂන් එකක් කරලා තියෙන්නේ සමීර. ඒ ලිප් එක වැඩි ලෝ ඩවුන් කරන්න නැතුව සයිඩ් ස්කර්ටින් වල මැච් වෙන විදිහට තමයි අපි මේ රෙය ලිප් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මේක සමීර අපිට ඕනා ස්ටෑන්ඩඩ් කරගන්න ඕනේ කියලා හිතුනොත් මේ රිමූව් කරන්න පුළුවන් ඔරිජිනල් බම්ප් එක ඒ විදිහටම තියාගෙන. හරි. ඕන වෙලාවකදී ඒක ස්ටෑන්ඩඩ් කරගන්න පුළුවන්. ඒ ස්ටෑන්ඩඩ් කරගන්න සාමාන්‍යයෙන් කොච්චර විතර කාලයක් වෙයි වෙනවද? අපිට වුණොත් දවසකින් වගේ පුළා. ඉන්ටීරියර් පැත්තේ වෙනසක් කරලා නැහැ. රයිට්. නුවන් මම ඔයාගේ පැත්තට යනවා. මම ආයෙත් අහන දේ යම් විදිහකින් හයිබ්‍රිඩ් වාහන මොඩිෆිකේෂන් කරනකොට මම ඉන්ටීරියර් පැත්ත ගැන නෙමෙයි මම එක්ස්ටීරියර් පැත්තෙන් ඔයාලට අහන්නේ. සැලකිලිමත් විය යුතු කාරණා මොනවාද? හයිබ්‍රිඩ් වල විවිධ දේවල් හයිබ්‍රිඩ් වාහන වල කියනවා. මොනවද විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ? පොද සමහර අය ආසයි තමන්ගේ වාහනේ වෙනස් කරගන්න. ඒකට අයිතියක් තියෙනවා. ඒකට කැමති. ඒක අවුලක් නැති විදිහට කරගන්න විදිය පැහැදිලි කරලා දෙන්න. සමහරවිට මෙහෙම දැන් ස්ටීරියර් මොඩිෆිකේෂන් වලදී හයිබ්‍රිඩ් කියන කන්සෙප්ට් එකේ බලාපොරොත්තුව ඉන්ධන කාර්යක්ෂමතාවය අපේ පැත්තෙන් නමුත් නිෂ්පාදන අවශ්‍යතාවය තමයි එමිෂන් අඩු කරගන්න එක කාර්බන් විමුක්තිය පාලනය. නමුත් අපි ලැබෙන බෙනිෆිට් එක තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය. එතකොට වාහනයකේ බොඩි ඩිසයින් එක කියන එක ඉන්ධන කාර්යක්ෂමතාවට ඉතාම වැදගත්. බොඩි ඩිසයින් එක විතරක් නෙවෙයි බොඩියේ තියෙන වේට් එක බර කියන එකත් වැදගත්. එතකොට මොඩිෆිකේෂන් හරහා දැන් වාහනේ මේ ඉන්ධන කාර්යක්ෂමතාවය හදා ගැනීමට ඒරෝඩයිනමික් ෂේප් එක වාහනේ බොඩි ඩිසයින් එක කියන්නේ බොඩි එකේ ෂේප් එක සහ පාවිච්චි කරන වීල් වල ප්‍රමාණය සයිස් එක ඊට අමතරව
වාහනේ පාවිච්චි කරලා තියෙන බර මෙටීරියල් වල තියෙන බර බොඩි ඩිසයින් එකේදී පාවිච්චි කරලා තියෙන ඔයි කියන කාරණා ගැන විශේෂයෙන්ම ගොඩක් සැලකිලිමත් වෙනවා. එතකොට ඒක නිසා දැන් අපි ඩිසයින් එකේදී නැත්තම් මොඩිෆිකේෂන් එකේදී ඉස්සරහා බම්පර් ලිප් වෙනස් කරනකොට ටයර්ස් වෙනස් කරනකොට එතකොට අපි ස්පොයිලර්ස් පාවිච්චි කරනකොට ඒ කියන කාරණා විතර නිෂ්පාදනයේදී බලාපොරොත්තු වන අරමුණ 100%ක්ම ලැබෙයිද කියන්න බෑ. මේකේදී ඇත්තටම මේ කස්ටම් මේඩ් මොඩිෆිකේෂන් එක. ඒ කියන්නේ පාරිභෝගික අවශ්‍යතාවය මත එයාගේ ඇපියරන්ස් එක මත සිදු කරන දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපි මොඩිෆිකේෂන් එකේදී මෙහෙදී මොඩිෆිකේෂන් එක කරලා වින් ටනල් එක ඒරෝඩයිනමික් ෂේප් එක ගැන අපි ටෙස්ට් කරලා නැත්තම් ෆ්‍යුවෙල් වල කොන්ස්ටන්ට් රේජ් එක අපි දුවලා බලන්නේ ඉකොනොමිකක් තියනවාද කියන එක. එතකොට ඒ වගේ කරන්න පහසුකම් ලංකාවේ බොහොම අඩුයි. එතකොට අපිට කරන්න පුළුවන් වෙන්නේ අපේ මොඩිෆිකේෂන් කරන එක්කෙනාගේ මනසේ තියෙන සිතුවිලි අනුව ඒ මොඩිෆිකේෂන් එක කරන එක සහ ඊට රිලේටඩ් කම්පැනින් එන ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන් පල්ල ඒකට සුදුසු මොඩිෆිකේෂන් එකක් කරන එක තමයි වෙන්නේ. හරි. නුවන් මෙන්න මේ ජයවර්ධන අහලා තිනා KPL ජයවර්ධන මෙන්න මේ ප්‍රශ්න කාලද නෑ ඒක නුවන්ට නෙමෙයි මම ඇත්තටම යන්න ඕනේ නදීජා. නදීජා මේ දැන් පොලිසිය යනකොට අපි වැරදි කරාම පොලිසිය මහතුරු අපිව අපිට දඩකොළ ලියන්න ඒ කියන්නේ අපිට ලියලා දෙනවනේ. හැබැයි ඊට පස්සේ එයා සමහර වෙලාවට ලයිසන් එක අරගෙන කියනවලු දඩකොලේ ගන්න මේක යන්න පොලිසියට එන්න කියලා කියනවලු. එතකොට ඒක එහෙම පුළුවන්ද? ඒක නීතිමය තත්ත්වයක් තියෙනවද? ඒක සාධාරණ දෙයක්ද? මොකක්ද? මේක පැහැදිලි කරන්න. මේ දවස් ටික හිටියා ප්‍රසිද්ධ මාතෘකාවක් වුණා ඔක. එතකොට දැන් ඇත්තටම ලයිසන් එක අරන් යනවා. ලයිසන් එක අරන් යනවා. ඔව්. ලයිසන් එක අරන් යනවා අපිට දඩකොලේ ගන්න එන්න කියලා. කොලේ ගන්න පොලිසියට එන්න කියලා. පොලිසියට එන්න කියලා. දැන් ඇත්තටම දැන් ඉස්සලම් බලන්න ඕනේ මේ ස්ථානීය දඩ සම්බන්ධව ඔය කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට ස්ථානීය දඩයක් නියම කරන්න ඇත්තට මෝටර් රථ ප්‍රවාහන පනතේ 215 අයන්න දෙක වගන්ති යටතේ. එතකොට මෝටර් රථ ප්‍රවාහන පනතේ දෙවන උපලේඛනයේ ඇත්ත දක්වලා තිබෙනවා වරදි කීපයක් වගන්ති සමග. එතකොට මේ වරදක් සිදු කරපු තැනැත්තෙක් වරද සිදු කළ බව පොලිස් නිලධාරියා විසින් සොයාගත් අවස්ථාවේදී එකී වරද සිදු කරන ලද තැනැත්ත පිළිගන්නවා නම් ඒ වගකීම බාර අරගෙන නඩුවක් වෙනුවට දඩයක් ගෙවන්න ඒ අවස්ථාවේදී ස්ථානීය දඩ පත්‍රිකාව ලබා දෙන්න. ඇත්තටම දැන් ඊළඟට බලන්න ඕනේ ඇයි මේ ස්ථානීය දඩ පත්‍රිකාව එහෙම නැත්නම් මේ ස්ථානීය දඩයක් නියම කරන්න අරමුණු වෙච්ච කාරණේ මොකද්ද? මේකේ නෛතික தත්ත්වය බලනකොට එක අතකින් ගතට පස්සේ දැන් දඩ පත්‍රිකා අරගන්න යන්න එන්න යන කාලෙත් එක්ක ගත්තාම එතකොට එක පැත්තකින් කාලය ශ්‍රමය කියන දේවල් අවම කරන්. ඒ වගේම උසාවියට ගොඩනැගෙන නඩු ප්‍රමාණය අවම කරන්න අරමුණු කරගෙන තමයි ස්ථානීය දඩ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නේ. එහෙමනම් දැන් ඒ කියන අරමුණ ඔය වගේ ක්‍රියාකලාපයන් මත ඉෂ්ට සිද්ධ වෙනවා. එතකොට ඒක පොලිසියට යනකොට ප්‍රශ්නේ රස්තියාදුව සිද්ධ වෙනවනේ. රස්තියාදුව සිද්ධ වෙනවා. එතකොට එක අතකින් බලන් ගියාට පස්සේ කාලය මිඩංගු වෙනවා. ඒ කාරණේ පැහැදිලි. එතකොට මම නදීජ කියන්නේ ඒක එහෙම නීත්‍යානුකූල හැකියාවක් තියනවාද පොලිස් නිලධාරියට උසාවි නෙවෙයි පොලිසියට ඇවිල්ලා මේක අරන් යන්න කියන්නේ ලයිසන් විරුද්ධ විය හැකිද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. එතකොට එහෙමනම් ඒ රාජකාරී නිසි පරිතිෂ්ඨ කිරීමක් නෙමෙයි ඊතර සිදුවෙන්නේ. මොකද අරමුණු කරපු කාර්ය සිදුවෙන්නේත් නැහැ. එහෙම නැත්නම් රාජකාරී නිසි පරිතිෂ්ඨ වෙන්නේත් නැහැ. ඉතින් ඒ தත්ත්වයන් මත අපි එක පැත්තකින් කියන්නේ පොලිස් නිලධාරීන් අදාළ රාජකාරී නිසි පරිතිෂ්ඨ කරන්න කියන එක. එතකොට ඒ தත්ත්වයට යටත් මම අහන්නේ ඒක තමයි. ඒ කාර්යය මට පැහැදිලි. මම අහන්නේ ඒක යාට එහෙම කරන්න පුළුවන්ද? එහෙම ඒක නිසා තමයි මම දැන් කිව්වේ. දැන් අනිවාර්යයෙන්ම පොලිස් නිලධාරීන් නෑ මට විරුද්ධ වෙන්න පුළුවන්ද? මගේ ලයිසන් එක අරන් ගිහලා පොලිසියට එන්න කියලා කියනවා කොල් දඩ කොලේ අරන් යන්න. මං කියනවා නෑ ඔයා මට දැන් දෙන්න. ඔයාට දෙන්න බැරි නම් මම යනවා. මට කියන්න පුළුවන්. ඒක තමයි. පොලිස් නිලධාරීක රාජකාරී නිසි පරිදිෂ්ඨ කරන්නේ නැත්නම් ඒ සම්බන්ධව පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට විරුද්ධ වීමේ අයිතිය හැකියාව තියෙනවා. හරි. නුවන් තෙල් වලින් අපි එක තැනකදී නැවත්ත ගත්තා. හරි. මගේ ඊළඟ කාරණේ තමයි ඔබ ලොකු මේකේ තියෙන විද්‍යාත්මක පැත්ත අපිට පැහැදිලි කරගන්න. මට කියන්න මම ගිහිල්ලා ඔයිල් එකක් ගන්න ගියාම අපි එකක් පළවෙනි දේ අපි පුරුදු වෙලා තියෙන්නේ කෙලින්ම දන්නේ
බ්‍රෑන්ඩ් එක ගැන කිව්වා මේ බ්‍රෑන්ඩ් එක දෙන්න කියලා. ඒ කියන්නේ වෙළඳ පොලේ වැඩියෙන් ඇඩ්වර්ටයිස් කරන බ්‍රෑන්ඩ් එක හොඳම බ්‍රෑන්ඩ් කියලා තීරණය කළා අපි තෙල් ගන්නවානේ. ඒකනේ වෙන්නේ දෙ. නමුත් මට කියන්න සංගටක විදියට හෝ ක්‍රමවේදයක විදියකට හෝ මොනවද ඔයිල් එකක අපිට මෙන්න මේක තමයි මේ සංගටක තියෙන ඔයිල් එකක් ක්වොලිටි කියලා අපි බලලා අඳුර ගන්න පුළුවන් දෙයක් පැහැදිලි කළාද? සමහරවිට මෙහෙමයි දැන් ඔයිල් එකක ගහලා තියෙනවා ඉස්සෙල්ලා මම කිව්ව කාරණා දෙකම. එකක් මිනරල්ද සින්තෙටික් කියන එක. හරි ඒකත් පැහැදිලි. ඊළඟට විස්කොසිටි එක ගහලා දිනවා. ඔයිල් එකේ වැදගත්ම එක තමයි විස්කොසිටි. ඔව් ඒකේ මොකද්ද තියෙන ලෙවල් එක? මොනවද ලෙවල් එක? හොඳ නරක කියලා ගන්න පුළුවන්. ඒක දක්වනවා. හා. දැන් මේ වගේ මේ ඔයිල් කෑන් එකේ ගහලා තිනවා මේ වගේ සිම්බල් එකක්. විස්කොසිටි එක දක්වනවා SAE අංකය. SAE කියන්නේ Society of Automotive Engineers කියන එක. ඒකෙන් මේ විස්කොසිටි රේන්ජ් එක නැත්තම් මේක මල්ටිග්‍රේඩ් ඔයිල් එකක්ද මිනරල් මේ මොනෝග්‍රේඩ් ඔයිල් එකක්ද කියලා දක්වලා තියෙනවා. ඒක දක්වලා තියෙන්නේ මෙහෙම 5W20 කියලා තියෙන මේ W අකුරක් එක්ක. මේකෙදි දක්වලා තියෙන්නේ මල්ටිග්‍රේඩ් ඔයිල් එකක් නම් මෙතෙන්දී මම මේක විපතෙන් වැඩිපුර පෙන්නනවා. W අකුරෙන් දක්වලා තියෙන්නේ winter range එක. ඒ කියන්නේ ඔයිල් එකේ දුස්සාවිතා විස්කොසිටි එක Society of Automotive Engineers ලා කියන විදිහට සෙල්සියස් අංශක 130යි. මල්ටිග්‍රේඩ් ඔයිල් එකක් වෙනස් වෙනවා කියන එක. සීයේ කියලා කිව්වේ එන්ජින් එකේ ක්‍රියාකාරී උෂ්ණත්වයට සමාන සීමාව. ඍණ 10ට කියලා කිව්වේ පරිසර උෂ්ණත්වය අඩු වෙන අවම නැත්නම් කෝල් ක්‍රැන්ක් එකේ අවම උෂ්ණත්වය සීමාව. මේ දෙකම දක්වලා තියෙනවනේ මේ වෙලාවට අපි කියනවා මල්ටිග්‍රේඩ් ඔයිල් එකක් කියලා. මල්ටිග්‍රේඩ් කියලා කියන්නේ සීතල ලායදී 10 වෙනකම් වෙනස් වෙනවා. දැන් මේ පැත්ත වෙනස්. ඒක ද ක්වොලිටි එතකොට. ඒක ත
එතකොට තියෙන SAE 30 SAE 40, කියන්නේ මේ 10W කියන එක හෝ 5W කියන එක හෝ නැහැ. දැන් අකුරු දෙකයි තියෙන්නේ, SAE 30 හෝ SAE 40 වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම පරිසර උෂ්ණත්වයේ බිඳුවට වඩා පල්ලෙහා බහින රටකට මේ දෙකම ඕන. ඔව්, මල්ටිග්‍රේඩ් පාවිච්චි ගන්න ඕන. පරිසර උෂ්ණත්වයේ බිඳුවට වඩා පල්ලෙහා බහින් නැත්නම් ඒ රටකට මොනෝග්‍රේඩ් පාවිච්චි කරා මැති ඔයිල් එක. කියන්නේ අපේ වගේ රටක් වෙන්න පුළුවන්. නමුත් නිෂ්පාදන අවශ්‍යතාවය මත නිෂ්පාදකයා කියනවනම් මේ ඔයිල් එක මේකට පාවිච්චි කරන්න කියලා මල්ටිග්‍රේඩ් ඔයිල් එකක් අපි අනිවාර්යෙන් එක පාවිච්චි කරන්න ඕන. දැන් මේ ග්‍රේඩ් එක ඇරුණාට පස්සේ ඔයිල් කෑන් එක මිලදී ගන්න ගියම තව අංකයක් තියෙනවා. මේ තියෙන SN කියලා එකක් තියෙනවා. එතකොට ඔයිල් එක ක්ලාසිෆිකේෂන් වෙනවා, නැත්නම් ඔයිල් එකේ ගුණාත්මක භාවය වර්ගීකරණය කරන තවත් සමාගමක් API කියලා, American Petroleum Institute. දැන් එතකොට අපි කාරණා දෙකක් බලන්න ඕන. එකක් SAE අංකය මොකද්ද, අපිට අවශ්‍ය විස්කොසිටි රේන්ජ් එක මොකද්ද, අනිත් එක API ක්ලාසිෆිකේෂන් කෝඩ් එක මොකද්ද. ඒ දක්වලා තියෙනවා SN කියලා තියෙන S අකුර කියලා කියන්නේ ස්පාර්ක් ඉග්නිෂන්, ඒ කියන්නේ පෙට්‍රල් වාහනවලට. මේක C අකුර ඉස්සරහ තිබ්බොත් CJ හෝ තිබ්බොත් ඒ කියන්නේ කම්ප්‍රෙස්ඩ් වෙහිකල්, ඒ කියන්නේ ඩීසල් වාහනවලට. දැන් ඔයිල් එකේ අංක දිහා බැලුවම කියන්න පුළුවන් මේක පෙට්‍රල් ඔයිල් එකක්ද ඩීසල් ඔයිල් එකක්ද කියලා. S අකුරෙන් පටන් ගන්නවා නම් ඒක පෙට්‍රල් ඔයිල් එකක්, මේ API අංකය. ඒක C අකුරෙන් පටන් ගන්නවා නම් ඒක ඩීසල් ඔයිල් එකක්. හැබැයි මේකේ මේකලෝ නම් කරනවා, වර්ගීකරණය කරන විදිය මෙන්න මේ විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ඔයිල් ක්වලිටි එක දක්වන්නේ API ක්ලාසිෆිකේෂන් එකෙන් වසරෙන් වසර. දැන් මේකේ තියෙනවා 2015 ඉඳන් තිනකොට SN Plus තියෙනවා. කියන්නේ අපිට අපි ගත්තොත් එහෙම 1979 දී SF කියලා තියෙනවා. ඒතර F අකුරට පස්සේ N අකුර තියෙනවා. කියන්නේ මේක දිගටම ABCDEFGH කියලා ඉස්සරහට දිගටම යනවා. හැබැයි අපිට මේකේදී ඔයිල් එක ගන්න ගියාට පස්සේ වාගේ වාහනේ year of manufacture එක 2015 නම් වට SF ඔයිල් එකක් දාන්න බෑ. හරි. හැබැයි ඔයාගේ වාහනේ year of manufacture එක 1998 නම් ඔයාට දාන්න පුළුවන් SN එකක්. ඒ කියන්නේ හැමතැනම ඉස්සරහ ඔයිල් එක දාන්න පුළුවන්, පස්සේ ඔයිල් එකක් දාන්න බෑ. එතකොට ඔයිල් ගන්න ගියාට පස්සේ මේ අංක දෙක සැලකිලිමත් වෙන්න ඕන. වාහනේ නිෂ්පාදන වර්ෂය 90 SN ද මේ මොකද තියෙන අංකය කියන එක, API ක්ලාසිෆිකේෂන් එක සහ විස්කොසිටි රේන්ජ් එක ගැලපෙන්නම ඕන. ඒ දෙක මත ඕනෑම වර්ගයක ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගුඩ් වන්, තැන්කියු වෙරි මච්. අපි කිසිම අවබෝධයක් නැතුව අපි වෙළඳපළට ගිහිල්ලා බ්‍රෑන්ඩ් එකක් බල්ල අපි තෙල් ලබා ගත්තේ. නමුත් දැන් අපි ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා ඔයිල් එකක් නිවැරදි ඔයිල් එකක් කොහොමද තෝරගන්නේ, ඒ ඔයිල් එකේ තියෙන ක්වලිටි එක මොන වගේද කියන අවබෝධය කරම. දැන් අපි ඔයිල් ලෙවල් එක බලන්න එපේ. ඔව්. දැන් ගොඩක් කට්ටිය කියනවා ඔයිල් දැම්මට පස්සේ ඔයිල් ලෙවල් එක බලනකොට ඔයිල් ඩිස්ට්‍රික්ට් එක තියෙනවානේ. ඔව්. කූර. මේ කූරේ high and low.
ඕ දැම් උඩටම තියෙන් ඕන කියලා ගොඩක් ඔයිල් චේන්ජ් එකට පස්සේ එයාට මේ උඩටම ඔයිල් තියෙන්න ඕන සාමාන්‍ය වාහනේ ෆ්ලැට් සර්ෆේස් එක නවත ස්ටාර්ට් එන්ජින් එක ඔෆ් කරලා විනාඩි 10කට පස්සේ තමයි ඔයිල් චෙක් කරන්න ඕන ලෙවල් එක සාමාන්‍ය උඩටනේ අපි බලන්නේ උඩට බලනකොට දැන් මෙතන යටම තියෙන ලෝ ලෙවල් එකනේ උඩම තියෙන හයිල දැන් මේ දෙක මැද්ද කියලා අපි කියනවා හරි ලෙවල් එක දැන් මැද්ද කිව්වට මේ හරි තියෙන්නත් පුළුවන් නේ ඔව් ඔව් ඒතර හරි ලෙවල් එක බලන්න එපා අපි ඔව් ඇත්තට ඔව් එතකොට ඔයිල් ලෙවල් එක බලනකොට ඔයිල් ලෙවල් එක තියෙනවා අපි කියනවානේ පල්ලෑ ලෙවල් අවුලක් නැහැ කියලා කියනවනේ පොඩ්ඩක් දැන් මේක ඇත්තටම තියෙන ඕන ලෙවල් එක තමයි හරි ලෙවල් එක හයි ලෙවල් එක උඩ තියෙන මාක් එකේ සිට මිලිමීටර 5ත් 7ත් පල්ලෑ අතර සීමාව මිලිමීටර මිලිමීටර 5ක් 5ක් හෝ 7ක් අතද ඔක රූල් එකකින් මයින්න බෑ. ඔව් හරි නෑ නෑ අපිට හිතෙන් ආද ගන්න පුළුවන්. මිලිමීටර 5ක් හෝ 7ක් පල්ලේ හසීමාව තමයි හරි එන්ජින් ඔයිල් ලෙවල් එක. අපි බලන්න කියන්නේ එන්ජින් එක නවත්තලා විනාඩි 10කට පස්සේ සම්ප් එකට ඔයිල් ටික ඔක්කොම බේරුණාට පස්සේ ලිප්ස්ටික් එක ඇදලා අපි වරගෙන බලනවා ඔයිල් ලෙවල් එක තියෙනවා නා හයි කියන මාර්කින් බලලා. සර්විස් එකට ආවම කෙලින්ම ෆුල් ලෙවල් එකට අපිට ඔයිල් දාලා දෙනවා. ඒකනේ මේ දැන් කැමති නැහැනේ ඔයිල් කෑන් එක ඔයිල් ඉතුරු වෙනවාට. ඔව්. හිතට මදි නිසා ෆුල් ලෙවල් එකට දානවා. ඉතුරු ටික සාක්කුවටත් හරි දාගෙන ඉන්න ඕනේ. මේක දුවනකොට අඩුයි කියලා. දැන් අපි ඔයිල් කොහොමද පිච්චෙනවා කියලා හොයන්න. අඩු වෙන එකනේ. දැන් ඔයිල් සාමාන්‍ය පිච්චෙනවනේ. ඔව්. ඒකට සාමාන්‍ය එන්ජින් එකේ තත්ත්ව මත වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එන්ජින් එකේ ධාරිතාව සහ විවිධ කරන මත. සාමාන්‍යයෙන් කියනවා කිලෝමීටර් 3500කට ඔයිල් පිච්චෙන්න පුළුවන් යම් ප්‍රමාණයක්. කොච්චර? දන්නේ ඔයා කියන්නේ මිලිලීටර් 200ත් 250ත් අතර ඔයිල් පිච්චෙන්න පුළුවන්. ඔව්. ඒට වැඩිය පිච්චෙනවා නම් 3500ක් දුවනකොට ඒ කියන්නේ වාහනේ ඔයිල් පිච්චීමක් ඔයිල් බර්න් එකක් තියෙන මොකක් හරි හරහා. හ්ම්. හොඳට ඒක සාමාන්‍ය දැනුවත් වෙන්න සහ හිතන්න ඔයිල් මාරු කරනකොට ඔයිල් අඩු වෙලා නම් ඒ ප්‍රමාණය ඩ්‍රේන් කාඩ පස්සේ තියෙන ප්‍රමාණයත් එක්ක ගණන් කරාම පැහැදිලිව වෙනසක් වෙනවා නම් 250ක් යනකම් පිච්චෙන්න පුළුවන්. මේ දැන් හරි මං කියන්නේ හරි. දැන් සාමාන්‍ය සමහර දේවල් වලට වැඩියෙන් දැම්මම ඒක ඕෆ්ලෝ වෙනවා මොනවාරි තත්යකට වෙනවා හෙල් උඩ ගහනවා හරි එහෙම කියන හරි ඔයා ඔය කියන සීමාවට වඩා උඩට දාන වෙන වංග වෙන උඩට තෙල් ටික පිරෙන්න දැම්මයි කියන්නේ ඔක දැම්මම ස්ටික් එක දැම්මම මොකද වෙන්නේ ක්‍රැන්ක් කේසෙකේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා බ්ලෝ බයි ගෑස් එකකින්ද ක්‍රැන්ක් කේසෙකේ ප්‍රෙෂර් එක වැඩි වෙන නිසා ඔයිල් ටික ඩිස්ටික් එකකින් උඩට එනවා හරි ඒතර සමහර විට ඔයිල් බර්න් එක වැඩි වෙන්න පුළුවන් අයිතක දේ අපරාදින් ඔව් ඒකත් ඇත්ත දැන් සිල් එක යනවා සිල් යනත් පුළුවන් හරි දැන් ඕක යන්නේ පැත්තේ දැන් සාමාන්‍ය අපේ වාහනේම දැන් යට අඩියෙම තියෙන්නේ ඒකට චුට්ට නියපොත්තක් ඉදිරිය තියලා තමයි තෙල් తీරවද කියලා බලන්නේ මා සම්තිවාරිය වෙනකොට එහෙම ඔයිල් පල්ලාම තත්ත්වෙටපත් වුණොත් ඇති වෙන ඉරණම මොනවද එන්ජින් එක හීට් වෙනවා ඔව් එන්ජින් එකේ ඝර්ෂණය වැඩි එන්ජින් එකේ ගෙවීම වැඩි වාහනේ සීස් වෙලා තමයි නවතින්නේ බෙයරින් සීස් වෙන්න පුළුවන් ලොකු ආපදාවක් වෙන්න පුළුවන් ඕකේ සරලව නොදන්නා විදියට සමහර දේවල් ප්‍රශ්න අපි දාලා අහන්නේ අපි හරිද නොදන්නා කෙනෙකුට අවබෝධ කරලා දෙන්න අපි වාහනයක ඔයිල් වල ඔයිල් බර්න් වෙනවා කියලා අපි කියුවානේ ඒක නිසා ගොඩක් සමහර වාහන සමහර අලුත් ඩීසල් වාහන තියෙනවා අපි පරණ ඩීසල් ඔයිල්ම තමයි දාන්නේ නමුත් ඒ වාහනේ තියෙන ටෙක්නොලොජි එකට ඔයිල් වෙනස් වෙනවා හ්ම් ඒ කියන්නේ කොමන් රේල් වගේ වාහන නම් කොමන් රේල් වලට ගැලපෙන ඔයිල් එකක් දානවා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන ඔයිල් මාරු කරලා බ්‍රේක් එකක් ගන්න බ්‍රේකෙන් පස්සේ අපි ආයෙත් සම්බන්ධ වෙමු ස්තුති අසංග ඔයාලට thank you okay bye අපි රේසින් බයික් එකක් ගෙනල්ලා තිනා මේ බයික් එකේ තියෙන ටෙක්නොලොජි එකත් බයික් එකේ තියෙන දේවල් ගැන කතා කරන්න ලෑස්ති මේ බයික් එක රයිඩ් කරන්නේ රේස කෙනෙක් විදියට ලහිරු අපි ලහිරුවත් අද ප්‍රෝග්‍රෑම් එකේ ගේන් ලෑස්ති කරගෙන ඉන්නේ මදුරංග මට මේ R1 බයික් එකේ තියෙන දේවල් ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔව් සමහර මේකේ එන්ජින් එක ගැන කතා කරොත් 1000 cc එන්ජින් එකක් තියෙන්නේ සාමාන්‍ය 1000 කැටගරි එකේ පදින බයික් එකක් ඉතින් ඉන්ලයින් 4 එන්ජින් එකක් තියෙන්නේ ඒත් එක්කම ලික්විඩ් කූල් අපි මුලදී පෙන්නුවා එයා කූල් බයික් එකක් ඉතින් මේකේ රේඩියේටර් එකක් සහිතව ජලයෙන් සීතලෙම එන්ජින් එකක් EFI ටෙක්නොලොජි එක තියෙන්නේ පර්සනලි කියනවනම් මම ඇත්තටම ගොඩක් කැමති බයික් එකක් මොකද මම වසර කීපයක්ම මේ මොඩල් එකකින් රේස් කරා දැන් මම මේකේ අලුත් මොඩල් එකට අප්ග්‍රේඩ් වෙලා දැන් ඒක පාවිච්චි කරන්නේ ඇත්තටම කියනවා මේකේ ගොඩක් පවර්ෆුල් මේ බයික් එක ඉතින්
හැන්ඩල් කරන්න ටිකක් අපි කියන වයිල් කියලා. ඒ කියන්නේ රෝ පවර් කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ඇග්‍රෙසිව් බයික් එකක්. ඉතින් මම පර්සනලි කැමති මේ වගේ බයික් එකක් පාවිච්චි කරන්න. පිකප් එක කොහොමද මේකේ සාමාන්‍ය වා කම්පයා කරද්දී අනිත් මේ එන්ජින් කැටගරි එකේ තියෙන අනිත් බයික් එක බලද්දී සේම් ලඟ ලඟ වෙනස්. BHP ඇත්තටම අලුතෙන් එන මොඩල් එකේ BHP වයි සාමාන්‍යයෙන් BHP 20කින් විතර වැඩි කරලා තියෙනවා. ටෙක්නොලොජි එකේදී දැන් ලොන්ච් කන්ට්‍රෝල් ඒ වගේ මොනවත් දැන් මේ මොඩල් එකේ ඒව ලබා දීලා නැහැ. මම එක කිව්වා අර වයිල් කියලා. ඒ කියන්නේ බයික් එක අපි මනුෂයා විසින්ම කන්ට්‍රෝල් කරන්න ඕනේ ගොඩක් මේ මොඩල් එකේ. ඉතින් දැන් අර අලුතෙන් ටෙක්නොලොජි එකත් එක්ක වෙනස් වෙලා අලුත් බයික්ස් වල එනකොට ගොඩක් අපිට හෙල්ප් කරනවා. නමුත් බයික් එකෙන් හෙල්ප් එකක් තියෙනවා. මේක තමන් තමයි බයික් එක කන්ට්‍රෝල් කරගෙන අවශ්‍ය පාවෙක ගන්න. ඔව් ලොකු ටැලන්ට් එකක් තියෙනුනේ අතර මේ වගේ බයික් එකක් පාවිච්චි කරන්න. මොකද ත්‍රොටල් එක සර් ත්‍රොටල් ස්පීඩ් එක කොච්චරක් වගේ තියෙනවද? 298ක් මැක්සිමම් යන්න පුළුවන්. එතන ඉහට මීටරේ පෙන්වන්නේ නැහැ. රයිට්. ඒ කියන්නේ 298ටම ඇත්තටම යන්න පුළුවන්ද? ඔව් මම ගිහිල්ලා තියෙනවා 298ට. දැයි හොඳයි බයික් නේ. හරි. මඩගේ එන්ජින් මේක ගියස් කොච්චරක් තියෙනවද? ගියස් 6 6 ස්පීඩ් එන්ජින් එකක් චේන් ඩ්‍රයිව්. එතකොට ටයර් සයිසස් ගැන කියනවනම් 126යි 17 ඉස්සරහා පිටිපස්ස 190යි 17 කියන සයිසස් එන්නේ. අnder seat exhaust කියලා කියන සීට් එක ඇතුලින් එන exhaust එක එන ඩිසයින් එකක් තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. රයිට්. ටයර්ස් 190 කියන සයිස් එක පිටිපස්සේ. ගුඩ්. අපි බයික් එක ගැන ඒ වගේම පොඩි දේවල් ටික කතා කරන ගමන් මම ලහිරුටත් ඉන්වයිට් කරනවා. ලහිරු එන්න චුට්ටක් ඔයකත් කතා කරන්න ඕනේ. ඔයා තමයි මේ බයික් එක හැන්ඩල් කරන කෙනා. කොහොමද ලහිරු? රයිට්. ඕකේ. ලහිරු මන්ට දැනගන්න කැමති ඔයා රේසර් කෙනෙක් වෙන්නේ කොයි කාලෙද කොයි විදිහටද මට පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක කියලා දෙන්න වාගේ. 2014 වගේ ඒක ෆස්ට් රේස් එක. يعني ඉස්සර බලන්න එනවා. රේස් ගොඩක් කළා. මදුරංග අයියා කියන්න අයියා ඒගොල්ලන්ගේ ස්ථානේ බලන්නේ ඉස්සර ඇවිල්ලා තමයි හිතුනේ පදින්න ඕනි කියලා. පස්සේ 2014 ඩිසెంబර් වගේ ඩ්‍රැග් රේස් එකේ පාර්ටිසිපේට් වුණා. ඒකේ 1000 ඉවෙන්ට් එකේ ඒ ක්ලාස් එකේ වින. පස්සේ තමයි හිතුවේ දිගටම පදින්න ඕනි කියලා. ඒ කියන්නේ ෆස්ට් ටයිම් ගියපු ගමන්ම ඩ්‍රැග් රේස් එකේ වින් කරන්න පුළුවන් වුණා. ඔව්. ගුඩ්. හා හොඳයි. ඕකේ. එතන ඉඳන් ඔයා ඩිසයිඩ් කරා. දැන් ඔයා තින ඔයාගේ කැටගරි එක මොකද්ද ඔයා ඩිසයිඩ් කරලා තියෙන්නේ? කැටගරි කීයක් වෙනුවෙන් ඔයා කැටගරි දෙකක් පදිනවා. පාටිසිපේට් වෙනවා 600 එකයි 1000 cc. 1100. අයි මට කියන්නේ මේ බයික් එක ගන්න හේතුව මොකක්ද ඔයාට? හේතුව මම කලින් දිවි 600 කැටගරි එකේ පස්සේ අප්ඩේට් වෙන්න ගියාම 1000 කැටගරි 1000 කැටගරි එකේ මේක තමයි අවේලබල් බයික් එක තිබ්බේ. නැත පොඩි ඩී ගැතිව මොකද මදුරංගයි වගේ මදුරංගනේ කාලයක් දිව්වා. හා පොඩ වයිල් බයික් එකක්. හැබැයි කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් හොඳයි. සුපර්බ්. රයිට්. හරි. 1000 කැටගරි කියෝ වාට එන දේ තමයි රයිට්. වයිල් බයික් එකක් කිව්වම ඔයා මේක ගොඩක් කන්ට්‍රෝල් කරන්න ඕනේ. හැබැයි 1000 කැටගරි එකේ අනිත් අයත් ඉන්නවා. ටෙක්නොලොජි එකත් එක්ක තියෙන බයික් එක තියෙන කට්ටිය. එතකොට එහෙම වුණත් ඔයාලට ප්‍රශ්නයක් තියෙන බයික් එකේ සපෝට් එක අඩු නිසා. කොහොමද මේකෙන් ඒක රේස් එක වින් කරන්නේ? ඒක ඉතින් රයිඩර්ගේ පැත්තෙන් බලන්න ඕනේ. කොහොමද කියලා එයාගේ ටැලන්ට් එක කියලා. ටැලන්ට් එකත් එක්ක ඉතින් මේකේ තියෙන පර්ෆෝමන්ස් එක ෆයිට් එක දෙන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ ටැලන්ටඩ් රයිඩර් කෙනෙක් ටෙක්නොලොජි එක හයි තියෙන බයික් එකක් අතට ගත්තොත් රයිට් මේ වගේ වයිල්ඩ් බයික් එකකට ඇටැක් කරන්න පුළුවන්ද? නැත්තම් අනිවාර්යෙන් දිනීමේ හැකියාවක් තියෙනවද නැත්තම් ස්ථීර පරාජයක්ද? මදුරංග මට හිතෙනවා ඔයාට ඒ කියන්නේ. ඔව් නෑ අත්‍තරම සමීර කියනවා නේද මේ බයික් එකේ රෝ පවර් එක තියෙනවා. අපි කන්ට්‍රෝල් කරන්න ඕනේ හරියට. ඉතින් يعني රයිඩින් 90ක් මේ බයික් එක පදිනවනම් තියෙන්න ඕනේ. මේ يعني මේක පැදලා දිනන්න ඕනේ නේද? නමුත් 150ක් රයිඩින් තියෙන කෙනෙක්ට අලුත් මැෂින් එකක් ගියොත් ඒ කියන්නේ ඒකේ අපි කියමු රෝ දෙස් වෙනවට ඒ තියෙන ස්විච් එකක් දැම්මම මේක වීලි වෙන්නේ නැතිනම් වීලි ඔෆ් කරන්න පුළුවන්. ඒතකොට ස්ලයිඩ් එක බයික් එක ස්ලයිඩ් වෙනවනම් ස්ලයිඩ් ඔෆ් කරන්න පුළුවන්. ඒතකොට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ABS හැම ටෙක්නොලොජියකම තියෙනවා. එතකොට රයිඩර් විසින් වැරදක් කරත් බයික් එක විසින් ඒක කරෙක් කරනවා. නමුත් මේකේ රයිඩර් කරන්නේ මොනවද? ඒක බයික් එක විසින් 100%ක්ම කරනවා. පිළිගන්න. ඔව්. ඉතින් එතකොට මේකගේ රයිඩර්ගේ ටැලන්ට් එක ගොඩක් ඉහළ තියෙන්න ඕනේ මේ දැන් මොකද මේ මොඩල් එකේම බයික්ස් ඔක්කොම පදිනවනම් එතකොට ඔක්කොම ලගින්ම ඒක ඔව්. නමුත් එන්ජින් කැපැසිටි එකනේ ඩිසයිඩ් කරන ටෙක්නොලොජිය එක බලන්නේ නැහනේ ඉවෙන්ට් එකේ. ඕකේ. දැන් ඉවෙන්ට් කීයක් වින් කරලා තියෙනවද ලහිරු? ඉවෙන්ට්ස් 18ක් වගේ පොඩියම්ස් තියෙනවා. අපිට සම්මාන ටිකත් එහෙම බලන්න පුළුවන්.
ඇදර රයිට් මට ළඟදිම වාවින් කරපු රේස් එක මොකද්ද ලාස්ට් මන්ත් තිබ්බා හී ක්ලයිම් එක මාතර ඒකේ තර්ඩ් ප්ලේස් එක පොඩියෙන් ඉඳලා තර්ඩ් ප්ලේස් එක ඒකට මදුරංග වාගියපු ටිකට් එකට ඒකෙම දීතියි ඔව් ස්ටේට් එකේ මේ අවුරුදු ගානක් එක දිගට ඒක නැති වුණේ අනිත් කෙනෙකුට වින් කරන්න පුළුවන් ඔය රට ගියපු අවුරුද්දේ ඉතරයි අසාධාරණයි මේ හරි ඕකේ දැන් මට කියන්න ඔයාගේ ෆියුචර් එක කොයි වගේද මොකද්ද ඔයාගේ බලාපොරොත්තුව බයික් රයිඩර් කෙනෙක් විදියට ඔව් මෙහෙමයි ඉස්සරහට යන රේස් එකට පාටිසිපේට් කරන්න මෙහි තියෙනවා GP event එක කියලා එක ඒකේ පොඩියම් ෆිනිෂ් එකක් තමයි next target එක මේ බයික් එක ඔයාගත්ත ටොප් ස්පීඩ් එක මොකද්ද 280 290 something ඔරකල මීට එක බැරිනවා අඩුයි සාමාන්‍යයෙන් මේකේ ටොප් ස්පීඩ් අවු වෙන කටුකුරුඳ ට්‍රැක් එකේ ඉතින් සාමාන්‍යයෙන් about 290 වගේ මන්ට ඒ වගේ වෙලාවකදී මොකක් මොනවාගේ ෆීලින් එකක්ද තියෙන්නේ මේ ස්පීඩ් එක වට දැනනවාද යන්නේ කියන දේ අපිට එහෙම හිතෙනවා නමුත් ඒ කොයිලා ෆෝකස් වෙන්නේ ඉස්සරහන එක ඔව් සමහර වෙලාවට අත්‍තරම අපි රේස් වලට ගියහම අපි ඔයගේ ස්පීඩ් වල යනකොට ට්‍රැක් එකේ මැද ඉඳලා මං අත වැළුවා දැක්කේ නැද්ද අහන මොනවත් එහෙම පේන්නේ නැහැ අපිට අත්‍තරම බනිනවනේ ඕ නැහැ සමහර කාලවල අත්‍තරම අපි කියමු කලර්ෆුල් මොන හරි කලර් එකක් 2 කිලෝමීටර 290 ක විතර වේගෙන් යනකොට 250 පැන්නාන් පස්සේ අත්‍තරම පේනවා අඩුයි අපි ફોකස් කරන දේ තමයි පේන්නේ නමුත් ෆ්ලැග් එකක් වගේ කියන්නේ විශේෂ කලර් එකක් මෙහෙම වේව් කරොත් ඒක පේනවා මොකද්ද කවුද කින්ද මන්ද කියලා හරියට අපිට දැක ගන්න වෙලාවක් නැහැ මොකද තප්පර ගානින් अनागत बलापुरा මේ හැමෝම අපේ ප්‍රෝග්‍රෑම් එකකට ගෙනල්ලා ඒ අයට යම් සහයෝගයක් දෙන්න අපේ බලාපොරොත්තු වෙනවා මොකද මේ මෝටර් ස්පෝර්ට් එක ලංකාවේ තියෙන්නේ හරි අමාරුවෙන් දුවන දෙයක් ඇඟේ අමාරුවෙන් කරන දෙයක් ඒකට ස්පෝර්ට් එකක් විදියට සහයෝගය හරි අඩුයි මේගොල්ලන්ම තමයි මේ ස්පෝර්ට් එක තියාගෙන ඉන්නේ ඒ නිසා අපිට පුළුවන් සහයෝගය තමයි අපි අරන් දෙන්නේ මේ විදියට thank you very much හරි අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා අපේ ලාස්ට් බ්‍රේක් එක බ්‍රේකින් පස්සේ අපි 4x4 සෙග්මන්ට් එකට යන්න ලෑස්ති ब्रेक पास अभी संबंध वेनवा अभी लास्ट सेगमेंट के अवल 4x4 सेगमेंट के सैम अभी कुतन पटांगे मेके मोडिफिकेशन कलवा ओरिजिनल अभी दुग्गत मेके कैब बैग अभी डबल कैब विद्यट अभी खता कर මේක ඔරිජිනල් තිබ්බ දේ නෙමෙයි වෙනස් කරලා ගොඩක් මේක ෆෝඩ් රේන්ජර් කියන එක T6 කියන එක 2011 ඉඳලා තමයි මේකේ මැනුෆැක්චරින් මේ 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 මොඩල් එක පටන් ගත්තේ මේක ඩිසයින් කරේ ඕස්ට්‍රේලියාවල සෝ අදන්ටත් කරන්ට් එකටත් යන්නේ මේකෙම අප්ග්‍රේඩ් එකක් ඒ කියන්නේ T6 එකේ අප්ග්‍රේඩ් එකක් යන්නේ ඈ රැප්ට් එක නෙමෙයි නේ රැප්ට් එක නෙමෙයි මේක ෆෝඩ් රේන්ජර් එක සෝ අපි කරලා තියෙනවා මෙහි මේක මේක වයිල්ඩ් ට්‍රැක් කියන ඒ කියන්නේ යාළගේ තියෙන හයිම ස්පෙක් එකේ වාහනයක් තමයි ලංකාවට 3යි තියෙන්නේ. හා. සෝ මේ හයි ස්පෙක් එකේ බේන් ස්පෙක් එකේ වාහනේ 3යි තියෙන්නේ 2015 තමයි මේ 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 පර්ටිකියුලර් ගේ මැනුෆැක්චරින් එක. හා. කොහොමද වෙනස් කරන්නේ මේක? අපි ඇත්තටම මේකේ කරලා තිනවා ඉස්සරහ බම්ප් එක මාරු කරලා ඉම්පෝර්ටඩ් බම්පර් එකක් දාලා තිනවා මේක එයා බෑග් කම්පැටිබල් බම්පර් එකක් හා ඒ කියන්නේ මොනවා හරි මේක වැදුනොත් ඔයාගේ එයා බෑග් එයා බෑග් වෙනවා ඉස්සරහට ලයිට්ස් එක සම්පූර්ණ මේක තියෙන්නේ ඔයාගේ ස්ටීල් යකඩ බම්පර් එක මේ පාවිච්චි කරලා තියෙන්නේ ඔව් ඒකේ හැබැයි සපෝටිව් අතන්ට ඒක එක කොහොමද මෙෂර් කරන්නේ මට ඒක තියෙන ප්‍රශ්නයි අපි දන්නවා හරයි සෙන්සර්ස් තියෙනවා සෙන්සර්ස් ටච් වෙන්න ඕනේ ටච් වෙන දේත් එක තමයි එයා බෑග් එක අතරින් අවුට් වෙන්නේ ඒක හරි හැබැයි මේ තියෙන යකඩ එක මේකත් ඔස්ට්‍රේලියාව වල ටෙස්ට් කළා ඔස්ට්‍රේලියාව වලින් ආපු ප්‍රොඩක්ට් එකක් යාලා ස්පෙસિෆයි කරලා තියෙනවා මේක මැනුෆැක්චරර් වශයෙන් ගින් ස්පෙસિෆයි කරලා තියෙනවා හරි ඒ කියන්නේ එතනින් එහාට මට අහන්න එපා ගින් ඕකේ හරි ගුඩ් ෆොග් ලයිට් ඔක්කොම ඔරිජිනලි එතනින් ඒ විදියට තියෙනවා ඉතින් අනිත් එක මේ ඉස්සරහ ලයිට් දෙකට කවර් දෙකක් දාලා තියෙනවා ඉතින් අනිත් ගලවලා දාන්න පුළුවන් කොළමින් පිට තගිය වෙලාවට හා වින්ච් එකක් තියෙනවා සින්තටික් ක්‍රොප් එකක් සමග හා
හරි ඒ වෙනස් ටික කළ වාහනේ තිබ්බ ඔරිජිනල් ලෙවල් එකට වඩා වාහනේ උස්සලා තියෙනවා. වාහනෙට 2 ඉන්ච් ලිෆ්ට් කිට් එකක් හයි කළා දිනවා. අපි ඒක කොහොමද අපි කරන්නේ? අපි ඒකේ මේකේ ඉස්සරහ තියෙන ස්ට්‍රට්ස් පිටිපස්සේ තියෙන්නේ දුනු අපි ඒව සේරම මාරු කළා. 2 ඉන්ච් ලිෆ්ට් එකක් සමග දුනු තියෙන ලිෆ් කිට් එකක් දාලා තියෙනවා. එතකොට මට කියන්න සස්පෙන්ෂන් වලට මේක කොයිල් ස්ප්‍රින්ග් පාවිච්චි වෙලා තියෙනවා. ඔව් මේකට මේ මේ එතකොට ස්ප්‍රින්ග් එකේ සයිස් එක වෙනස් කරනවද නැත්නම් තිබ්බේ සයිස් එකම? ඔව් ඒක වෙනවා. කොයිල් ස්ප්‍රින්ග් එනවා මේකේ ස්ට්‍රට් එකක් තියෙනවා. ඒ කියන්නේ කොයිල් එක තියෙන්නේ වටේ මැද තමයි ෂොක් එක තියෙන්නේ. සෝ ඒක සිංගල් කැලක් වශයෙන් එන්නේ. ඉතින් ඒක අරකට වඩා තිබ්බේකට වඩා අඟල් දෙකක වැඩි උසක් තියෙන එකක් තමයි දාන්නේ. ඊට පස්සේ ඒක ඔරිජිනල් ටිප් එක වෙනස් කරන්නේ. අපි විශේෂයෙන්ම සමීර කියන්න ඕනි පාරේ දුවනවා නම් කෝනරින් වලදී ස්ටැබිලිටි එකයි කම්ෆර්ට් එකයි තියාගෙන මොඩිෆිකේෂන් එකක් කරනවා නම් අඟල් දෙකකට වඩා නොයා යුතුයි. හා ඕකේ. අඟල් දෙක තමයි තමාගේ කම්ෆර්ට් එකත් සහ ස්ටැබිලිටි එක දෙකම තියාගෙන යන්න පුළුවන් උපරිම. ටයර් එක වෙනස් කරලා තියෙනවද? ඔව් ටයර් එක මේකේ ඇත්තට මේක 16 ඉන්ච් ආවේ 15 ඉන්ච් දාලා තිනවා. මොකද මේ මේ වාහනේ මෙහෙම තිබ්බට මේක ඇත්තටම මේක අයිති අයිති එක්කනාගේ පුත්තු දෙන්න රේස් පදිනවා මේක. ඉතින් අපි දාලා තියෙන්නේ ස්ටීල් වීල්ස් දාලා තියෙන්නේ මේකට. මොනාර ස්ටීල් වීල් එකේ තියෙන වෙනස තමයි ඇලෝ වීල් වගේ නෙවෙයි. මේ කොයි හරි ගලකාරයේ මෙයන්ව කැඩෙන්නේ නැමෙන එක විතර වෙන්නේ. ඒ වුණාම මිටි පාරක් ගහලා කිලින් කරලා අපව දුවන්න පුළුවන්. සර් දැන්ට තියෙන්නේ 33 12 and a half 15 කියන. ඊට පස්සේ කියන්න මේ සයිඩ් දෙකේ මොනවද වෙනස් කරලා තියෙන්නේ? මේ තියෙන්නේ සයිඩ් ස්ටෙප් දෙකක් තියෙනවා. සයිඩ් ස්ටෙප් දෙකක් තියෙනවා. ඕකත් තියෙන්නේ. ඒකත් ස්ටීල් සයිඩ් ස්ටෙප් දෙකක්. මේක මොනවා හරි කොයි හරි යනකොට වැදුනොත් බොඩි එක ඩැමේජ් වෙන එක නවත්තන්න තමයි හදලා තියෙන්නේ. ඕකේ. එහෙනම් අපි ආවත් ලෝකල් එකක් තියෙනවා. ටයර් සයිස් එකත් සේම් වෙන්නේ. යා සේම් සයිස්. වයිල් හරි. රිවර්ස් ලයිට් දෙයක් දාලා තිනවා. පිරිපැස්සට ටෝ බා එකක් හයි කරලා තිනවා. ටෝ බා එකෙන් අන්තමාට යනකොට ඕන දෙයක් ඇදගෙන යන්න පුළුවන් වෙන්න. කැරි එකක් අපිට ගෙනියන්න ඕන දෙයකට ඒ විදියට ඒ වෙනස් කන් ටික කරලා තියෙනවා. ඔරිජිනල් තිබ්බ විදියටද ස්නෝකල් එක තියෙන්නේ? ඔක් වාහනේ ආවේ කියලා නැත්නම් වෙනස් කරා? මේක ඔරිජිනලි මේකට එන ස්නෝකල් එකක් තමයි හයි කරලා තියෙන්නේ. මේ ෆුඩ් රේන්ජ් එකට එන එකක්, ආෆ්ටර් මාකට් ප්‍රොඩක්ට් එකක්. ඇතුලේ වෙනස්කම් මොනවද කරලා තියෙනවද? ඇතුලේ කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. හැබැයි මේක ඉන්ටීරිය එක හරි ලස්සනයි. ඔව්. මේ වෙන මේකට වඩා මේකේ මේ වයිල්ඩ් ට්‍රැක් ඉන්ටීරිය එක සාමාන්‍ය ෆුඩ් රේන්ජ් එකක කරේ. මෙතන හෙඩ්රෙස්ට් එකේ ඉඳලා වයිඩ් ට්‍රැක් කියලා. ඔව්. අපිට ඒක උගලන්ට බලන්න පුළුවන්. අපි සාමාන්‍ය ඕෆ් රෝඩ් වාහනයක වල අපි දැක්කේ ගිය සමානේ ඉන්ඩිකගේ වාහනයම ටෝටලි වෙනස් ඒක. ඒ කියන්නේ ඉතින් හයි එන්ඩ් එකේ හයි රේන්ජ් එකේ ඕෆ් රෝඩින් වලට පාවිච්චි කරන නිසා. අනිත් එක මේක ඔටෝ. මේක 3.2 ලීටර් ඔටෝ ට්‍රිප්ට්‍රොනික් 6 ස්පීඩ්. ඕකේ. හරි. හරි. ඒ දේවල් ටික තමයි තියෙන්නේ. අපි චුට්ටක් අපේ වාහනේ යූස් කරන අපි රේස් කරන දෙන්නට චුට්ටක් එන්න කියමුම. දෙන්නම එන්න පොඩ්ඩක් කතා කරන්න. පොඩ්ඩක් බලන්න එපැයි අපි. දෙන්නගේ ඔයා කවුද? නම? මේ පැත්තට හැරෙන්න. රයිට්. සනුත් ඔයා තමයි අයියා. හා. එතකොට ඔයා තමයි මල්ලි ඔයා? රුමිත්. රයිට්. දෙන්නගේ වයස කීය කොහමද? මම 18. මල්ලි 17. එතකොට දෙන්න මොකද්ද කැටගරි එක? ඔබ දෙන්න රේස් කරන කැටගරි එක මොකද්ද කියන්නේ? ස්ටෑන්ඩඩ් මොඩිෆයි. හරි. දැන් මේ ඒජ් එකේදී ඒක ප්‍රශ්නයක් නැහැ. පුළුවන්. එහෙම ඒජ් ලිමිට් එක තියෙනවද? අපි ඕෆ් රෝඩ් දුවන හින්දා ඉතින් ගොඩක් වෙලාවට ඒජ් ලිමිට් එකක් නැහැ. සාමාන්‍යයෙන් දුවන්න දෙනවා අපි දන්න අය හින්දා දුවන්න දෙනවා. දැන් ඕනම කෙනෙක් මේක වෙන එකක් තියෙනවා වඳුරක්ගේ. එහෙම පුළුවන් මට බයික් වලට එන්න කියලා. හයික මේ මට කියන්න දැන් ඇයි ඕගොල්ලෝ ඕෆ් රෝඩ් කරන්න ස්පෝර්ට් එකක් විදිහට කරන්න කැමති? ඇත්තටම මේක වෙන ස්පෝර්ට්ස් වලට ටිකක් වෙනස් ටිකක් අනිත් එක අමාරුයි කරන්න. ඒ හින්දා තමයි ඉතින් වැඩිම ගොඩක් මාස. ඔව්. සමහර අය ඔය ජී ගොඩක් කට්ටිය හරි ආසයි බයික් වලට, ඒ වගේ රේස් වලට. ඉතින් ඕෆ් රෝඩ් තෝර ගන්නවා හරි අඩුයි ඔය වගේ යන් ඒජ් එකේ. ඉතින් කවුද මේ වගේ ඉතින් මෙච්චර ගණක් වියදම් කරලා ඔයගලට ඕෆ් රෝඩ් කරන්න වාහනයක් දුන්නේ? තාත්තා. හොඳ තාත්තා කෙනෙක්. දැන් මේකල හප්පගෙන මොනවද ඔයගේ ටාගට් එක තියෙන්නේ ඕෆ් රෝඩ් වලින් හරි මේ පැත්තේ ස්පෝර්ට් එකක් විදියට මෝටර් ස්පෝර්ට් වලින් මොනවද ටාගට් එක?
හොඳ රේසර් කෙනෙක් කියන්නේ. හොඳ රේසර් කෙනෙක්. ඕෆ් රෝඩ් වල රේසර් කෙනෙක් වෙන්නද? ඔව්. බලාපොරොත්තු තියෙන. රයිට්. ගුඩ්. ඕකේ. මැලේසියා රේන් ෆොරෙස්ට් එකට රේස් එකටවත් දැම්මා අරන් ගියා. තව ටික කාලයක් ඉඳුරනේ. Thank you. දෙන්නට මේ බලාපොරොත්තු වලට මම සුබපතනවා අනාගතේ එහෙම වෙන්න ලැබෙන්න කියලා. ඒ සමීර තව එකක් කියන්න තියෙනවා මේ 4x4 වලට ආදරය කරන කට්ටියට හෙට අද සහ හෙට ඇත්තටම අදක් තිබ්බා අද සහ හෙට ගිරුඋල්ලේ 4x4 ඉවෙන්ට් එකක් තියෙනවා ස්කෝපියන් බලන්න පුළුවන් ඇවිල්ලා ස්කෝපියන් ක්ලබ් එකෙන් තමයි මේක කරන්නේ මේ අපේ මේ අවුරුද්දේ තියෙන චැම්පියන්ෂිප් එකේ පළවෙනි ඉවෙන්ට් එක කිදිනේ කිදිනේ ඉන්නවද වැඩි එක්ස්ට්‍රීම් වාහන මට ආරංචි විදිහට මම ගියේ නැහැ යන්න බැරි වුණා ඊයේ රෑ මට ෆන්ක්ෂන් එකක් තිබින්දා එක්ස්ට්‍රීම් වාහන 10ක් පමණ ටේක් පාර්ට් කරනවා හෙටත් තියෙනවා ඒ වගේම SUV කැටගරි එකේ වා ගිරුඋල්ලේ 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 කියන්නේ ළඟපාතේ ඉන්නවනම් ඔන්න ගිරුඋල්ලට එන්න හැවිල්ලා මේක බලන්න පුළුවන් කමක් තියෙනවා මුලින් කිව්වනම් පටන් ගත්ත කව මම ඔබට කියනවා තැන්කියු දෙන්නටම කේ බයි මෙන්න අද ප්‍රෝග්‍රෑම් එක අපි එන් කරනවා ලබන සුමානේ හැම වෙලේ බලාපොරොත්තු ඇතුව අපි සමු ගන්නවා තැන්කියු අපේ ස්පෙෂලිස්ට්ලා ටික ඔක්කොටම අද දවසේ අපිට දැනුම ලබා දීම ගැන ලබන සුමානේ හම්බ වෙමු 12 කාලේ 12 කාලේ නේද 12:16 විතර වෙලා තියෙන වෙලාව සුබ රාත්‍රියක් කියලා